හැමෝටම සුබ දවසක්. අදත්තා වලුත් වීඩියෝ එකකින් මේ අද ඇවිත් තියෙනවා මේ පොඩි රේඩියෝ එකක්. මේක මම අර ප්ලග් කරන් පෙන්නන්නම්. මේ කද්ද ලෙඩේ කියලා මේ විදිහට අපි මේක ඔන් කරගත්තම මේ මෙච්චරයි ෆුල් වැඩි කරලා සද්දේ වලට වෙනතු එතන මේ විදිහට ඔන් ඕෆ් කරා. මේ විදිහට ඔන් කරගත්තා. මෙච්චරයි වැඩි කරන්න පුළුවන්. මෙච්චරයි මේකේ සවුන්ඩ් එක එන්නේ. චැනලුත් අහු වෙන්නේ නැහැ. චැනල් නම් අහුවෙන්නේ නැත්නම් ඒරියල් එක සම්බන්ධ නෑ වගේ. මේක මට දෙනකොට කවුරු හරි ගලවලා තියුනේ. කොහොමද මේක සවුන්ඩ් එක නෑ. ගෝසාවක් හරි එන්න ඕන ලොකුවට. එහෙමත් නෑ. අපි මේ ගලවන් බලමු. මම මේක එන ටික ගලව ගත්ත වෙලාවටම මේ විදිහට තමයි තියෙන්නේ. මේක එස්පෙමෙන්ටනාව ගැළවිලා. ඒකෙන් සාමාන්‍ය ඔය වගේ දෙයක් වෙන්නේ නැහැ. මොකද සවුන්ඩ් එක එන්න ඕන ගෝසාව. හොසද්දී හරි එන්න ඕන එස්පෙමෙන්ටනාව නැති වුණාට. අපි බලමු මේක. මේක හදාගත්තම මම පෙන්වන්න මේ එස්පෙමෙන්ටනාව නැතුව මේක වැඩ කරන විදිය. මේක තියෙන්නේ SMD සර්කිට් එක. මෙතන ඔයාලට පේන තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමර් එක. ට්‍රාන්ස්ෆෝමර් එකෙන් 230 මේ ට්‍රාන්ස්ෆෝමරේට ගිහිල්ලා මෙතනින් මේ සර්කිට් එකට එනවා. AC වෝල්ට් 7ක් 5ක් වගේ ඇති. ඒක DC වෙලා මේ විදිය තමයි සර්කිට් එකේ මේ වයර් දෙකේ. අපි මේ වයර් එක ගලව ගමු සර්කිට් එකේ. මේ විදියට මේ බැටරි වයර් දෙක දෙපැත්තේ මෙත්‍රි කැලි බල් මේ බෝඩ් එක බැලුවහම ඔයාලට පේනවා ඇති. මෙතන මේ SMD IC එකක් තියෙන්නේ. මේකෙන් තමයි මේකේ SPM එතකොට AM ඒව වැඩ කරන්නේ. SW1 and SW2. මේක SPM SPM AM SW1 SW2 ඒ වැඩ කරන්නේ මෙන්න මේ IC එකේ. එතකොට මෙතන ඔයාලට පේනවා තවත් IC එකක්. මෙතන තියෙන්නේ මේ sound IC එක. මේක තමයි මේ ස්පීකර් එකට sound එක යන්නේ. මේ IC එකෙන් මෙතෙන්ට එන්නේ පොඩි input එකක්. සාමාන්‍ය පීකර එකකින් ඇහෙන්නේ නැති තරම එකක් මෙතෙන්ට ඇවිල්ලා ඒකෙන් මේක වර්ධනය කරලා මේ ස්පීකරයට දෙනවා මේ IC එකේ. මෙතන ඩයෝඩ් එකක් තියෙනවා. අපි බලමු මේක ටික ඔක්කොම ගලවන් පවර් දීලා. චැනල් එකට අලුත් කෙනෙක් නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එකක් එනවා. එතකොට මෙතන DC වෝල්ට් 4ක් දෙන්න පුළුවන්.
තර බ්‍රෑන්් විච්ච එක පෝලිම් කොන්ට්‍රෝල් එක කැපෑසිටර් දෙකක් තියෙනවා වෝල්ට් දහයි තනක් තියෙනවා වෝල්ට් දාසේ එකක් ස්මූතින් කැප් එකක් ඇවිල්ල නැහැ ඉස්මතින් කැප් එකක් තියෙනවා මේ ඩීසී වෙලා එන කොටසේ මෙතන බලමු මේකේ මේ ට්‍රන්ස්ෆෝමර් ගලවගමුකු මේ වෝල්ට් 16 UF 470 කැපැසිටර් එකක් තියෙනවා මේකේ තමයි ස්මූතින් වෙලා එන්නේ කොටස් ටික ගලවගන්නේ ඔයාලට පේන්න ලේසි වෙන්න නැත්තම් කරදරයි ඔක්කොම මේ තුඩ තියාගත්තාම පේන්නේ වැද අපි කපල දාම් දැනට හරි ඉස්පීහරෙත් අපි ගලුවගම් හිතන තනන් ලේසි නෑ හරි විනෝද විදිට ස්පීකරෙත් ගලව ගත්තා ඉති ඔක්කොම ගලවගත්ත කොටස් ටික ඔයාලට පෑදිලුව වීඩියෝ එක පේන්න ඕන නිසා මේකට පව දීලා බලමු මොකද වෙලා තියෙන්නේ මේ මොකද වෙන්නේ කියලා ඔන්න පව දුන්න අපි දැන් මේකේ වෝල්ටේජ් ටික චෙක් කරලා බලමු මම ආයි මේක සවුන්ඩ් වැඩි කරලා අඩු කරලා පෙන්නන්නම් මේක අඩු වැඩි වෙන්නේ නැහැ සවුන්ඩ් එක මෙන්න අඩු කරා ඔන්න ඕෆ් වුණා මෙන්න ඔන් කරා කොච්චර වැඩි කරලා සවුන්ඩ් එකක් එන්නේ නැහැ හැබැයි චැනල් අහුවෙනවා ලාන්තම් කන තියුවම වගේ ඇහෙනවා ඒක තමයි මේ කේරේ එක බලමු මේක වෝල්ටේජ් ටික දැන් චෙක් කර පව දීලා තියෙන්නේ මේ මේ විදිහට එන එක නම් ඇල්ලුවට කමන්නේ අර ට්‍රාන්ස්ෆෝමර් නැති දාතියක් එනවා දැන් අලුතෙන් ඒ කියන්නේ SMPS පවර් සප්ලයි එකකු නෙමෙයි ඉන්නේ කිලිම වෝල්ට් 300ක් විතර අඩු කරලා ඩීසී කරලා වැඩ කරන එකකුත් එනවා අලුතෙන් ඒ වෙනම මෙහෙම බෝඩ් අල්ලන්න බෑ කොහෙන් ඇල්ලුවා කරන්ට් එක වදිනවා මල්ටිමීටරේ ඩීසී 20ට දාගත්තා අපි බලමු මුලින්ම මෙතන වෝල්ටේජ් එක කීයක් එනවද කියලා රහෙන් ඩීසී වෙලා එන කරන්ට් එක අපි බලමු ට පැනති ෝල්ට් නමය දසම අටක් වෙනවා එච්චර එච්චර එනවා කියන්නේ රේඩියෝ එක එච්චර කරන්ට එකක් ගන්නෙ නෑ ඔයි චාර්ජ එක තමා කැපෑසිට චාර්ජ එක තමයි පෙන්නන්නේ අපි බලමු මෙතන තියෙනවා රෙගුලේටරයක් ඔයාලට පේනවා ඇති ඒ රෙගුලේටරේ අවුට් පින් දෙක තමා මේ තියෙන්නේ පේනවද මේ පින් දෙක තමා මේ රෙගුලේටරින් වෝල්ටේජ් අවුට් කරන පින් දෙක අපි බලමු එතන වෝල්ට් කීයක් පෙන්වනවද කියලා ඔයාලට පේනවාටි වෝල්ට් 5.2ක් පෙන්වනවා මේ කියන්නේ රෙගුලේටර එකත් හොදයි මොකද්ද ප්‍රශ්නේ මල්ටිමීටර එක ප්‍රොබ් එකක් අරගෙන මේක චෙක් කරගෙන ඉමු සවුන්ඩ් IC එකේ වැඩ කරන පින් එක ඉදලා කියන්නේ මේක මේ එක පින් එකකට අනිවාර්යෙන් සවුන්ඩ් IC එක හොදනම් මේකේ හැම එකක් එන්න ඕනේ පින් එකට තියද්දි
අපි බලමු මේකට නෑ, මේ දෙකටත් නෑ. මෙතන අයට එනකම් මේ විදිහ හම් එකක් එනවා. හම් එක එන ලයින් එක දිගේම පියන්. මෙතන කැප් එක, මෙතන රෙසිස්ටර් එකක් තියෙනවා. මේ පාත් එක ඊට පස්සේ මේ වොලියුම් කන්ට්‍රෝල් එකට එන්නේ. කන්ට්‍රෝල් එකෙන් අඩු වැඩි වෙන මේ පින් එක. ඒක යනවා හොම 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 මෙතන කැපැසිටර් එකට. එහෙනම් ඇතිවලට ඒක කොහොම යනවා මෙතනට. මෙතන අර හෙඩ්ෆෝන් ජැක් එකක් ගන්න තියෙන්නේ. මේ තියෙන මේ පොට් එක හෙඩ්ෆෝන් ජැක් එකක් හෑන්ඩ් ෆ්‍රී. එතනට තමා ඉන්නේ. මෙතනින් මෙතනට යනවා. හෙඩ්ෆෝන් ජැක් එක ගැව්වම මේ දෙක සම්බන්ධ වෙන්න ඕනේ. මෙතනට එන්නේ නැහැ. ආටමනේ මොකද සවුන්ඩ් එකක් එන්නේ නැහැ. මේක තමයි මේක ඉන්පුට් එක කියන්නේ. මෙතන මේ IC එකෙන් සිග්නල් එක අරන් එන ලයින් එක මෙන්න මේක. මේ පේන. මේ පාත් එක මෙතෙන්ට එන්නේ නැහැ. හැබැයි මෙතනට එනවා. අපි මේ නිකමට වගේ මේ පොට් එක මාරු කරලා බලමු. මෙතන තියෙන මේ හෙඩ්ෆෝන් ජැක් බේස් එක අපි මාරු කරන් බලමු. අලුත් එහන් නෑ මං ගාව පරණ එකක් අපි ගලවල ගමු. මෙතන තියෙනවා පරණ සර්කිට් බෝඩ් එකක්. ඒක තියෙනවා මට පේනවා ඉතින් මේ විදිහේ මේ ජැක් එක. අපි මේක ගලව ගමු මේකේ. මේ වගේ දෙයක් ගලවන්න කලින් ඇත්තටම මේවට EM ටිකක් තියාගන්න වෙනවා මේ පරණේවට. චැනල් එකේ ගොඩක් දේවල් කියලා දීලා ඇති මේව ගලව ගන්න කොහොමද. ඒ නිසා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා පොඩ්ඩක් මේ ගැන ආසාවක් තියෙන කෙනෙක් ඉතින් බලන්න ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මුල්ම වීඩියෝ ටික ඇති මේ කොටස් ගලවන්නේ කොහොමද, පාස් ගන්නෙ කොහොමද, IC ගලවන්නේ කොහොමද, ඒ වගේ දේවල්. මේ විදිහට අපි පරණ EM ටික අලුත් කරගෙන අපි ගලව ගමු. හරි ඉතින් මේ විදිහට EM ටික අයින් කරගත්තා. අපිට මේ ගලව ගන්න පුළුවන්. මේ ප්ලැට් නියනක් දාලා
විදියට ගලවගත්තා අපි දැන් මේක තියෙන එකත් ගලවගෙන බලමු. මේක තියෙන එකත් ගලවලා අපි මේක මාරු කරගමු. මේකෙන් අපිට වැඩන්නේ මේ අපි මේ ගලව ගන්න ගත්ත රේඩියෝ එක. මේකේ තර විදියට මේ යන් ටිකක් තියාගන්න ඕන. EM හරිත අපි ඒක පීයන්ටි අයින් කරගත්ත එකත් ගලවගමු. දැන් අපි ගලවගත්ත එක අයින් කරගමු. තියෙන අලුත් අපි අර වැඩ කරන එකකින් ගලවගත්ත බෝඩ් එකකින් ගලවගත්ත එක අපි මේක දාලා බලමු හරියයිද කියලා. සමහරවිට මේක නොවෙන්නත් පුළුවන් මේ ෆෝල්ට් එක. අර ඉතින් එකක් පාස ගත්තා අපි. දැන් බලමු මේකට පවර් එක දීලා. ගහගමු වයර් එක. වයර් එක ගහගත්තා. ඔයාලට පේනති ලෙඩේ තිබිල තියෙන වෙන මේ කොටසේ. දැන් ඔයාට මේ හෝසද්ද ඇහෙනවා. චැනල් එකක් අල්ලන්න. ඉතින් ඔයාට පේනති කොපිරයිට් ප්‍රශ්න නිසාම වැඩි කරලා තියෙන්නේ. හරි ඉතින් අපේ රිපෙයාර් එක සාර්ථකයි. මෙන්න මේ වගේ මේ පෝට් එකේ තමයි ලෙඩේ තිබිලා තියෙන්නේ. රේඩියෝ එකට විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් සෙටප් එකකට වුණත් මේ වගේ
ලෙඩක් එන්න පුළුව. මෙතනින් සෞන්ඩ කවුට්ෙන් නැති වෙන්න පුළුව. මේකට ඇවිල්ල තමා මේකෙන් තමා සෞන්ඩික අපැත්තට ඉන්න එක දෙන්නේ. මේ වගේ දෙයක් වුණත් වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි මේක හයි කරගමු. පොඩි හරි දෙයක් ඉගෙන ගත්තනම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා එකතු වෙන්න. සුබ දවසක් ඔයාලට.